අපි කොච්චර ලස්සන වුණත් වැඩක්වන්නේ නැහැ පළක්වන්නේ නැහැ අපි తాවකාලික සුවයක් తాවකාලික ලස්සනක් අපි මේකට එනවා නම් මේකප් එකක් දානවා වගේ මේකප් එකක් දැම්මම ඒක తాවකාලිකයි හැබැයි ඊට පස්සේ ඔහුගේ ඔහු සැබෑ වර්ණේ සැබෑ පාට පේන්න පුළුවන් සිදු ප්‍රති වර්ගයක් අධිරක භාවිතා නොකර නීල් විතරක් භාවිතා කරලා ඒක නිරෝගී භාවයත් එක්ක සුන්දරත්වයක් එනවා නම් අන්න ඒක විශේෂයෙන්ම කටු චිකිත්සාවේදී ප්‍රධානත්වය තමයි මෙහි ඇති විශේෂත්වය සමහර අයට කියන්න පුළුවන් වයස 30යි 30යි නම් උට 40 45ක් වගේ නේද කියලා. ඒතකොට මානසික සාමාන්‍ය බොහෝ කෙනෙක් වැටෙන්න පුළුවන්. ඇයි මේම? රණින් කළ කටු වර්ග කිහිපයක් සහ මල නොබඳන වාණයෙන් නිර්මිත වූ නීල වර්ග චීනයේ පැරණි සොහොන් කොටක තිබිලා සොයාගෙන තියෙනවා. ඒ ප්‍රතිකාරම අපි භාවිතා කරන රත්තරන් වල නීල භාවිතා කරලා මෙනික් වර්ග වලින් යොදලා නිල තෙරපෙලා එමගේ සුන්දරත්වය සම රැලි වැටීම මේ කළා සමේ පැහැය වර්ණය සහ ලස්සනට ඉන්න කටු චිකිත්සාව අපි භාවිතා කරනවා. आई भवन उन्न थिंग अद अभी आव सीएन तरू अपे यूट्यूब नालिका सामगी ओब हाम नट ओब दी यूट्यूब नालिका अपे सीएन तरू तुंग अभी कथाभाग भूमि वाटिना वैदेवल विशेष चीन तेन महासांप्रदायन महासांप्रदायन रटा तेक् एक कथा करई थिंक गेवी गे सती हेम अदी कल्पना कर दिगुआ विधिट मे वेडसकान करगने अंटोपे चीन कटु चिकित्सा हेमनता चीन कटु वाइद्यक्रमे हर अभी रोगोल्ट प्रति लभ्य है कि विधि लागे कोहमद इंडियन प्रयोजन अभी कथाभाकर अद्दवस कथा कर विशेष रूपलाभाण्य कटयत एक अभी कांतापर रूपलाभाण्य कटयत सह अंगेती मेदे तेल 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 ये संबंध अभी बहुमत एव मेडपावत्नी किल अभी आदरणीय वैद्य तो प्रसाद देश प्रेम मत कथा मे सुदान अभी गमे इट ज्ञान दुम अहम बेन्द्र सुधुम सुधुया अब खाली हेमने देखल हुरकुरुदीपन टीका खाली विधिये स्वरूप हेम पाट कलर कत्ते अब मेहत सुधुम सुधुला मंग मुखदेला रूपलावाण्य वेणु मुखद प्रतिकार हेम सुधुला अभी दाने कोम को विधि अभी एंगट बलपाने अरे ये सीलू दिगना अभी कथाक्रम उब वेणुन रूपलावाण्य सह अभी शरीर मे मेद तटो तेल कोहमदी मगहर कोहमदी सौख्य संपन्न जीवत्न कारण अभी कथाक्रम वैद्य प्रसाद देश प्रियम तेक् चीन कटु वैद्य क्रमे हर हाय अद दवस अभी तेक् वैद्य प्रसाद देश प्रियम इन अभी अद कथाकर विशेष मे कांता मे सब्जेक्ट कमती मे विषय कमती रूपलावाण्य इतकोटे चीन कटु चिकित्सा तेक् अभी रूपलावाण्य कटु तो कहुमद अभी हदागाने हेमनता मेक पीलिखरगा दिनगा योन इध वैद्य तो मैंने रूपलावाण्य विषय संबंध चीन कटु चिकित्सा क्रमे नीने ලස්සන වන්නට අපි හැමම කැමතිනේ කැමති. දැන් ඕන කෙනෙක් කැමති උදෑසන නැගිටගම හොඳට පොඩ්ඩක් කොණ්ඩි පීරලා කන්නාඩියට ගිහිල්ලා මූණ පොඩ්ඩක් මෙහෙම අතපත ගාලා බලලා මම පොඩ්ඩක් ලස්සනද හොඳ කියලා බලලා එහෙම ඉන්න කැමති ඕන කෙනෙක්. ඕනම කෙනෙක් කැමති මේ ලස්සනට සුන්දරව හැඩ ඇති නිරෝගී ලස්සන සුර තබා ගන්න කැමති. හැබැයි ඒ සුන්දරත්වය නිරෝගීකමත් එක්ක තියන්න ඕන. අපි කොච්චර ලස්සන වුණත් වැඩක් වන්නේ නැහැ, පළක් වන්නේ නැහැ. අපි తాවකාලික සුවය, తాවකාලික ලස්සනක් අපි මේකට එනවා නම්, ඉන්න අනතුරුව අරිට අර මේකප් එකක් දානවා වගේ, මේකප් එකක් දැම්මම తాවකාලිකයි. හැබැයි ඊට පස්සේ ඔහුගේ ඔහු සැබෑ වර්ණය, සැබෑ පාට පේන්න පුළුවන්. හැබැයි මේ කටු චිකිත්සාව වෙනත් අකුවපංච වෛද්‍ය ක්‍රමෙන් බලාපොරොත්තු වෙන්නේ දීර්ඝකාලීන සුවය, දීර්ඝකාලීන නිරෝගීතාවයක්. ඒ කියන්නේ සුන්දරවතක් නිරෝගී දිවියක් කටු චිකිත්සාව ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අපි මේ හියුමන් බොඩි එකේ අපි මිනිස් ශරීරයේ ඒ රෝගී අපි කියමු මුහුණේ අවපැහැ ගැනීමලා තියෙනම් එහෙම නැත්නම් මුහුණේ කුරුවැල් අපකැල් ඇති වෙලා තියෙනම් ඒ වගේම ඇස් වඩා රැලි ඇති වෙලා තියෙන සිනහසන විට ඇති වෙන රැලි
දුක්මුසු අවස්ථාවේ ඇතිවන රැලි, බෙල්ලෙහි ඇතිවන රැලි, ඒ වගේම සමේ ඇතිවන කොරළ ගතිය අත් රැලි වැටලා තියෙනවා. අන්න ඒ තත්ත්වයේ ප්‍රතිකාර කිරීමේදී ඊටාත්ම ක්‍රමවේදයේදී කිසිදු ප්‍රතිවර්ගයක් අධිරක භාවිත නොකර නීල් විතරක් භාවිත කරලා ඒක නිරෝගී භාවයත් එක්ක සුන්දරත්වයක් එනවා නම් අන්න ඒක විශේෂයෙන්ම කටු චිකිත්සාවේදී ප්‍රධානත්වය තමයි මෙහි ඇති විශේෂත්වය. ඒ කියන්නේ ඒ සුන්දරත්වය නිරෝගී භාවය తాවකාලික නැහැ. ඒ කියන්නේ දීර්ඝ කාලීන ඒක තියෙනවා කටු චිකිත්සාවේදී දවසකින් දෙකකින් ඒ සුන්දරත්වය යන්නේ. ඔහුට ඒක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. සමහර අවස්ථා සමහර කාන්තාවන් සමහර පිරිමි පාර්ශවයන් मानसिक सामान्य बहुत बलाम කුමන දෙයකින් වටලක ගන්න හම්බෙන්නේ නැහැ මම කියන්න උත්සාහ කරේ එකයි හැබැයි මේ තියෙන සුන්දරත්වය අපිට ඒක ඇඟේ නිරෝගීතාවයත් එක්ක ගනු ලැබෙන ආහාර පානත් එක්ක ඒ ලෙඩේට ප්‍රතිකාර කරොත් ඒක මේන්ටේන් කරගෙන ලස්සන කරගන්නේ කොහොමද අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පීනස් රෝගීතාවය නිසා සමහරවල් ඇස් වට කළු පැහැ ගන්න වෙන පුළුවන් මූණ අව පැහැ ගන්න වෙන පුළුවන් මූණ දුර්වන්නතාවය ඇති වෙන්න පුළුවන් එතකොට සම සුන්දරත්වෙ නැති වෙනවා අපි ෆැට් එකක් ගත්තා කියන අධික ලෙස තෙල් යදු ආහාර ගන්නවා මස් වර්ග ගන්න පෙරේතකම දිතර නිතර තෛල වර්ග ඒ වගේම රට කජු වර්ග එහෙම නැත්නම් ඔය පැන් රස චොක්ලට් වටලපම් පුඩින් අයිස්ක්‍රීම් වර්ග නිතර නිතර ආහාර ගැනීම මත්පැන් මත්ද්‍රව්‍ය පානය නිතර නිතර මත්පැන් පානය ඒක ව්‍යායාමයෙන් තොරවීම එදිනෙදා තමුගේ වැඩ කොටස නොකර ගැනීම මේ ඒ වගේම ප්‍රධාන ආහාර වේල් තුනට අමතර විටින් විට ආහාර පාන ගැනීම ඒ හේතු නිසා බොහෝ දුරට තරවාරු වෙන්න පුළුවන් හැබැයි යම් කෙනෙක් ඒක නිතරම ඒ කියන්නේ ෆැට් එක අඩු ආහාර ගත්තොත් ඔහු ඒක ශරීරය නිරෝගී තියාගන්න පුළුවන්. එතෙන්දී වෙන්නේ අර අපි පිටින් අනවශ්‍ය වූ තෛල පදාර්ථ ගන්න ශරීරයේ සුන්දරත්වය නැති වෙනවා. අන්න එහිදී මේ කටු චිකිත්සාවෙන් කරන්නේ ෆැට් එක අඩු කරන්න පුළුවන්. ඒක මේ සුන්දරත්ව භාවයක් නිරෝගී භාවයක් වෙනවා. අන්න ඒක තමයි මුලින්ම කිව්ව සුන්දර වතක් නිරෝගී දිවියක් කටු චිකිත්සාවෙන් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා කියලා. ඒ වගේම පොතුගබර රෝගී තත්ත්වයේදී සුදුකබර රෝගී තත්ත්වය ඒ වගේ තත්ත්වයේදී විශේෂයෙන් පොතුගබර වගේ තත්ත්වයක් ඇති වුණාම සමහර විට මේ නියපොතු ගැලවි යන්න පුළුවන්. නියපොතු දුර්වල වෙන්න පුළුවන්. දීවැඩියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සමේ වර්ණතාවයේ සුන්දරත්වේ නැති වෙන්න පුළුවන්. පොතු ගැලවි යන්න පුළුවන්. ඒ වගේ සමහර අවස්ථාවල් කකුල් වල මේක උස්සන්න ඌ විට දියර වැනි තත්ත්වයන් වෙන්න පුළුවන්. අත් ඇඟිලි ඇද වෙන්න පුළුවන්. ඒ වගේම අක්ෂි ආබාධ ඇති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වෙන් අන්න ඒකත් අපි රූප ලාවන්‍ය ගන්න ඕනේ. මොකද අපි මේ ලෙඩක් නිසානේ මේ සුන්දරත්වේ ඕන කෙනෙක් නැති වී යන්නේ. අන්න ඒ නිසා මේ ලෙඩේට ප්‍රතිකාර කරොත් සුන්දරත්වය නිවරදව තියාගන්න. මම ඒකේ වක්‍රව එතනට ආවේ අපි කියන සුන්දරත්වය ගැන සලකන විදිහ බොහෝ දෙනා මේක දෙයක් ගත්තම සුදු වෙන්න ඕන. මේ දෙයක් ගත්තම අපි ලස්සන වෙන්න ඕනේ. හැබැයි ඒව తాවකාලිකයි. අපි මේ අකුපංච වෛද්‍ය ක්‍රමයේ තුල වෙන්නේ ඒක දීර්ඝ කාලීන සුවයක් නිරෝගීතාවයක් ඇති වෙනවා. ඈත අතීතයේ චීන ජාතිකයන් තියෙන රාජ බිසෝරුන් රාජ කුමාරිකාවන් ඉහළ රජ පැලැන්ති අය නැත්නම් රාජ ප්‍රභූවරුන් චීනයේ රණින් කළ කටු වර්ග භාවිතා කළ බව චීන වෛද්‍ය ඉතිහාසය මනාවට සඳහන් වෙනවා. ඒක ප්‍රධාන හේතුවක් තමයි රණින් කළ කටු වර්ග කිහිපයක් සහ මල නොමැදෙන වාණිවල නිර්මිත වූ නීල වර්ග චීනයේ පැරණි සොහොන් කොටක තිබිලා සොයාගෙන තියෙන. එහිදී අපිට ගම්වෙන්නේ කාරණා කොතරම් වූ සුන්දරත්වය ගැන ඈත අතීතයේ දක්වා මේ රත්තරන් කටු භාවිතා කළ වගම අපිට ඇති මේ සුන්දරත්වය ඈත අතීතයේ චීන ජාතිකයන් නැත්නම් මේ චීන ප්‍රභූ පැරැන්තිය ඉහළ රාජ කුමාරිකාවන් රාජ කුමරවරුන් මේ සුන්දරත්වය ලබා ගැනීමට මේ කටු චිකිත්සාව භාවිතා කළ බව. ඒ වගේම කහාදිරාජයේ වෛද්‍ය ප්‍රකරණය. ඒවා මේ හුවාන්ඩි නේජි සුවෙන් කියන වෛද්‍ය ග්‍රන්ථයේ මනාවට මේ පත සහ වාහිනි ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ කටු චිකිත්සාවේදී භාවිත කර යුතු නීල වර්ග ඒක ගෝල්ඩන් මිරර් කියලා කියනවා. මේ වෛද්‍ය ග්‍රන්ථයේ චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ ලියවිලා තියෙන ඉතාමත් අති ප්‍රබලම ඉත වටිනාම වෛද්‍ය ග්‍රන්ථයක් ගෝල්ඩන් මිරර් කියලා කියනවා. කහාදිරාජයේ වෛද්‍ය ප්‍රකරණය කියලා කියනවා. ඒදී මනාව ලෙස මේ වෛද්‍ය ග්‍රන්ථයේදී පත සහ වාහිනි ඒ වගේම රෝගියාට කරනු ලබන ප්‍රතිකාර වීදි අයහපත් නිලස්ථාන යහපත් නිලස්ථාන එතකොට මොනවද කියන බග මනාලෙස සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ රූපලාවන පැත්තෙන් ගත්තොත් අප ඈත අතීතයේ වර්තමානයේ දක්වා පොදුවට මේ ක්‍රමින් කරකට වර්ග පව භාවිත කරන උදව කළු ගෝල චිනකට වයසයිනෙත් ඒ ප්‍රතිකාරම අපි භාවිත කරන රත්තරන් වල නිල් භාවිත කරලා මෙනික් වර්ග වලින් යොදලා නිරතරපෙලා එමගේ සුන්දරත්වයේ සම රැලි වැටීම මේ කළා සමේ පැහැය වර්ණය සහ ලස්සනට ඉන්න කටු චිකිත්සාව අපි භාවිත කරනවා. එතකොට ડોක්ටර් මේ මේක මගේ අතේ පොඩි ගැජට් එකක් තියෙනවා. මම මේ ඔබතුමා මේක පාවිච්චි කරනවානේ. ඔව්.
කෙනෙක්ගේ නිරෝගීතාවය වෙනුවෙන්. ඔව්. මේකේ මේ දැනගන්න ලැබුණ විදිහට මේකේ තියෙන පොඩි මැණික්. ඔව්. මොකද්ද මේක? ඔව් මේක මැණික් වලින් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේක මැණික් ගලක් තමයි යොදලා තියෙන්නේ. මේකේ විශේෂයෙන් මුහුණේ මුහුණේ ලස්සන වෙන්න නිල තෙරපීමෙන් මේ ආකාරයෙන් අපි මේ පොයින්ට්ස් එකට භාවිතා කරන්න. අපි මේ විදිහට ඒ නිල පොයින්ට්ස් තියෙනවා. රූපලාවන්‍යයේදී අදාළ නිල ස්ථාන තියෙනවා. එහෙදි ඒ නිල ස්ථානයෙන් හැට මේ ආකාරයේ නිල තෙරපීමර තමයි කටු චිකිත්සාවේදී භාවිතා කරන්නේ. සුන්දර වතක් නිරෝගීව ඒ සම රැලි වැටීම් වරක ගැනීමට ඒ නිල යොදා ගන්න. ඒ වගේම මේක කොස්මැටික් ඇපරේටස් යන්ත කියලා තමයි මේකට කියන්නේ අපි. කොස්මැටික් ඇපරේටස් යන්තය. ඒකෙන් විශේෂයෙන්ම අපි භාවිතා කරන්නේ කුඩා විද්‍යුත් ධාරාව මෙවකින් මේ ආකාරයට අපි මේ නිල තෙරපල සම රැලි වැටලා දෙනනම් ඒ සම රැලි බව නැති කර ගැනීමට ඒ නිල කළු පැහැ ගැනීම නම් ඒවා අවපැහැ ගැනීම වලක ගැනීමට යොදා ගන්න. මේක කොස්මැටික් ඇපරේටස් යන්තය කියන්නේ මේක. ඒ වගේම මේක තමයි නිල මානය කියන්නේ ඉවරදි ලෙස නිලයක් පළපුරුදු දක්ෂ චීනකට වෛද්‍යවරුන් මේ නිල තියෙන ස්ථානේ නිවර්දි ස්ථානේ කොහොමද කියලා අධ්‍යක්ෂීම හොයාගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල අපි නිල මානෙ ලෙස නිවර්දි නිල ස්ථාන තියෙන ආකාරය බලා ගැනීමෙන් මේ වගේ නිල මානෙ අපි යොදා ගන්නවා. මේකට කියන නිල මානෙ කියලා කියන ලබන්නේ ඒ ඒ ඒ අඟල් ගන්න නිල ස්ථාන පිහිටි ප්‍රමාණය කොතරම් දුරට භාවිතා කරනවද කියන වගේ නිල නිවර්දි මාන ගන්න මේක භාවිතා කරනවා. මේක මැග්නට් තෙරපියක්. මේක කුඩා විද්‍යුත් ධාරාවක් තමයි මේකේ මැග්නට් එකක් දෙන්නේ. මේකේ සම කැලිවැටීම ඒ වගේම පීනස් වෙන රෝගී තත්ත්වයන් නැති කර ගැනීමට විශේෂයෙන් මේ වගේ මේ ඇඟිලි හිරිවැටීමෙන් තත්ත්වයට භාවිතා කරන්න පුළුවන්. මේ වගේ සාමාන්‍යයෙන් පොයින්ට්ස් වලට දැන් විවිධ පොයින්ට්ස් වගේ දැන් අපි කියමු සෙම ගතියට මේ වගේ පොයින්ට්ස් වලට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ හර්ගු ඊළඟට ඉන්ෂියන් කියන ස්ථාන දෙකක් මෙතන පිටලා තියෙන මේ පීනස් වෙන රෝගී තත්ත්වයන් මේ ආකාරයට භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට මේ ආකාරයට ඉන්ජියන් කියන ස්ථානයේ හැට මේ මැග්නට් තෙරපියක් තමයි ලබා දෙන්නේ. මේක තමයි ඉලෙක්ට්‍රික් ස්ටිමුලර් යන්ත්‍රය. විද්‍යුත් උත්තේජක යන්ත්‍රය. දැන් මේ විවිධ රටවල භාවිතා කරන මැෂින් වර්ග තියෙන මේක පාකිස්තානයේ නිර්මාණය කරන ලද මේක මැෂින් එකක්. ඒ වගේම අප ලංකාවේ නිර්මාණය කරන මැෂිනුත් තියෙනවා. චීනෙන් ගෙනෙනු ලබන මැෂින් වර්ගයක් තියෙනවා. මේක පාකිස්තානයෙන් අපි ගෙනපු එකක් මැෂින් එකක්. මේකේ කුඩා විද්‍යුත් ධාරාවක් තමයි මේ රෝගී ඉලෙක්ට්‍රික් ධාරාවක් දෙන්නේ නිල ස්ථානයකට. අපි උදාහරණයක් හර්ගු කියන නිල ස්ථානය භාවිතා කරොත් එහෙම නැත්නම් තවත් වෙන පෙරිකාඩියම් 6 ටයිචොන් කියන නිල ස්ථාන තියෙනවා. කිඩ්නි 3 ඒ ආදී වශයෙන් ගත්තොත් නැත්නම් ස්ටොමක් 4 කියන නිල ස්ථානය මුහුණේ පිහිටලා තියෙන. ඒ වගේ විවිධ නිල ස්ථාන රාශියක් තියෙනවා. අපි උදාහරණ ඒ නිල කිහිපයක් මම කිව්වේ. ඒ නිල ස්ථානයකට මේ වගේ මේ 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 ක්ලිප් එක දාලා අපි නීල් එකට මේක දැම්මම ඒ කුඩා විද්‍යුත් ධාරාවක් කරනවා. ඒකින් අපි මේ ක්‍රමානුකූලව වැඩි කරනවා. එමගින් නිල උද්දීපනය කිරීමක් තමයි එමගින් සිදු කරන්නේ. මෙන්න මේක තමයි චීනකට වෛද්‍ය ක්‍රමයේ භාවිත කරන නීල් වර්ග. මේ චීනෙන් තමයි ගෙනෙනු ලබන්නේ. ලංකාවේ නිර්මාණයත් අපි දැන් මේ දිනවල ලංකාවේ නීල් වර්ග හදාගෙන යනවා. ඒදී ඒතර අපිට ලංකාවේ නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. මේක අපි චීනෙන් ගෙනෙන දෙන මේ නීල් වර්ග. මේ ගොඩක් ෆේස් නීල් කුඩා නීල් වර්ග මේක තියෙන්නේ. මේක ෆැට් එක කොණ්ඩ යනවා වගේ යූස් කරනවා. ඒ වගේම මේ ඔබතුමා ගත්තා වගේ මේක ලොකු නීල් එකක්. මේක සාමාන්‍ය විශාලයෙන් මේ කල්වා වල වේදනාව වෙන තත්ත්වයෙන් සමනය කිරීමේ වගේ ලොකු නීල් අපි භාවිතා කරනවා. ඒ වගේම මේ පොඩි නීල් වර්ග සාමාන්‍ය ප්‍රමාණය අනුව තියෙනවා. ඒ වගේම කපින් තෙරපි අපි බැක් පේනින් වගේ වලට භාවිතා කරනවා. කොණ්ඩියම ගත්තොත් ප්ලම්බොසම් නීල් අපි භාවිතා කරනවා. දැන් බොහෝ දෙනාට ප්‍රශ්න තියෙන කොණ්ඩියක කෙස් කැළිවී යාම, කෙස් පැසීම, කෙස් අග පැලීම, කෙස් තුනී වීම ඇති. එහෙදී ප්ලම්බොසම් කියලා කියන මේ නීල් එකට සප්තාකාර නීල් කියලා කියන්නේ මේ ඔළුව පංකිරීම තමයි මේක සිදු කරන්නේ. නිවරදිව කොණ්ඩේ දිගුවන් කෙස් කලඹක් ලබා ගැනීමට මේක මෙමගින් අපිට හැකියාවක් නේ ප්ලම්බොසම් නීල් එක. මේක රෝගියර ගෙදරදී උනක් කරගන්න හැකියාවක් තියෙන මේ නීල් එක. අපි කියලා දෙනවා ඔළුවේ ස්කැල්ප් එකට ඒක ඉන්ල ස්ථානයට තමයි ට්‍රීට්මන්ට් කරන්නේ. ඒ වගේම නෝමලි ඕන කෙනෙකුට මේක කරගත්තොත් ඒ කොණ්ඩේ එන්නේ උනිල උද්දීපනය කිරීමට ඒක හැකියාවක් තිබෙනවා. දැන් වෛද්‍යතුමනි අපි දන්න ඔය දැන් රූපලාවන්‍ය සම්බන්ධව සැලුන් නම් තියෙනවනේ ගොඩක්. සමහර ලාට දේවල් 10කට එකක් විතර සැලුන් එකක්. ඉතින් ඒ වලදී අපේ කාන්තාවෝ ඔය ෆේෂල් කරනවා, කොණ්ඩ මොස්තර කරනවා, ඒවට යෙද වෙනවා. මම කියන්නේ ඒක වරදක් කියලා නෙමෙයි. මේ වලදී මේ සමහරවිට මේ ප්‍රතිකාර මේ වලදී රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවානේ. අන්නේ වයින් හානි වෙච්ච අවස්ථාත් අපි අහලා තියෙනවා. නමුත් මේ චීනකටු වෛද්‍ය චිකිත්සාවේ මේ රූපලාවන්‍ය සම්බන්ධය දැන් මෙතනදී භාවිතා වෙන්නේ නැහැ මං හිතන්නේ නේද? ඒක ගැන පොඩ්ඩක් කියන්න. අපි කිසිදු ඉන්ජෙක්ෂන් වර්ගයක්වත් එහෙම නැත්නම් පෙති වර්ගයක් දිරක භාවිතා කරන්නේ නැහැ. කටු චිකිත්සාවේ ප්‍රධාන වශයෙන් නීල වර්ග තමයි කරන්නේ. අපි ඇඟ ඇතුළට කිසිදු බෙහෙත් වර්ගයක් දෙන්නේ නැහැ. ඒ හේදී ප්‍රධාන වශයෙන් අපි නිල ස්ථානයට තමයි නීල් කරන්නේ. ප්‍රධාන වශයෙන් අපි මුලින්ම කරන්නේ නීල් කරලා ඒව එමගින් තමයි ප්‍රතිකාර කරන්නේ. එතකොට මේ ඇස්පිරීම සම්බන්ධව ඒ කියන්නේ අක්ෂි
රෝග රෝග දුබලතා වෙනුනොත් ප්‍රතිකාර කරනවානේ. අක්ෂියාබාධ වල ප්‍රතිකාර කරන කටු චිකිත්සාවේ අපි මේ පොයින්ට්ස් තියෙන නිල ස්ථාන දෙන ඇතුළට මෙහෙම නිල ස්ථාන නීල් කරන මේ පොයින්ට්ස් තියෙනවා. මේ නිවරදි මේ කුඩා උසිහි නීල් තමයි භාවිත කරන්නේ. මේ අක්ෂියාබාධ දුර දෘෂ්ටිකත්වයේ අමිදුර දෘෂ්ටිකත්වයේ කියන්නේ දුර පෙනී නැතිම ළඟ නොපෙනීමේ තත්ත්වයන් වලදී අපි කටු චිකිත්සාවේදී ප්‍රතිකාර කරනවා. ඇස් පෙනීම අඩු ගතිය ඇයට දැන් අපි ප්‍රතිකාර කරලා බොහෝ පොළොන්නරුවේ මගේ මීදීන පේචන් කෙනෙක් කියනවා ඇත්තටම ඇයට ප්‍රතිකාර ගන්න පැමිණීමට පෙර සාමාන්‍යයෙන් පෙනීම ගොඩක්ම අඩුයි. නමුත් දැන් මේ කටු චිකිත්සාව ඇය මාස 4ක් විතර දැන් කරගෙන තියෙන අපි කලු බොහෝ ශිණි කටු වයසෙන් පමණයි. දැන් බොහෝ ඇය ප්‍රවසනවා. දැන් ගොඩක් අපිට සාහනයක් තියෙනවා. පෙනීම ගොඩක් හොඳයි කියලා. මේ අතරම මාගේ සතුටුපත් වෙනවා. ඒ වගේම මම කටු චිකිත්සාවෙන් ඇවිදින්නේ බැරි ළමයා පවා ඇවිදලා තියෙනවා. ඊළඟට වෛද්‍යතුමනි මම දැනගන්න කැමති දා රූපලාවන්‍ය සම්බන්ධයෙන් ලස්සනට ඉන්න කැමති අය. එහෙම දුණත් ප්‍රශ්නයක් තියෙනවා මේ උදරයේ ඉදිරියට නෙරාගෙන ඇවිල්ලා තෙල් තට්ටුව වැඩි වෙලා මහත දෙහෙත වැඩි වෙලා. එතකොට මේකත් ඉතින් චූටි අබල දුබල කමක් නේ. ඒවටත් මේ ජීන් කටු වෛද්‍ය චිකිත්සාවේ හොඳ ප්‍රතිකාර තියෙනවානේ. ඔව් කටු චිකිත්සාවේදී ෆැට් එක නැත්තම් මේ සුන්දර හැඩතේ නිරෝගී දිවියක් ලබා ගැනීම හැකියාව සිහින් හැඩ සිරුරක් ලබා ගන්න පුළුවන්. ඒ නිවරදිව නිල ස්ථානයන් හට නිල් කළා ඔබේසිටි එකට ෆැට් එක අධික කොටස බඩට නිල් කරන නිල ස්ථාන තියෙන ස්ටොමැක් 25 ඒ වගේම ස්ටොමැක් 36 නිල ස්ථාන ඒ ඔරිගියුලර් පොයින්ට් කණේ භාවිත කරන නිල ස්ථාන ඒ වගේ නිල ලෝකල් පොයින්ට් මේ වගේ නිල ස්ථාන රාශියක් තියෙනවා. කටු චිකිත්සාවේදී AA ලේඩට අදාළ වූ නිල ස්ථාන රාශියක් තියෙනවා. ඒවා නිවරදිව අධ්‍යක්ෂීමේ යුතුවේ නිල ස්ථානට ප්‍රතිකාර කිරීමෙන් සහ ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් විද්‍යුත් උත්තේජක යන්ත්‍ර වගේ ඒවා භාවිත කරමින් නිවරදිව ප්‍රතිකාර කළා ෆැට් එකට අඩු කර ගැනීම හැකියාවක් තියෙන මූණේ ඇතිවන ෆැට් කොටස් පියුරු අධික ලෙස වර්ධනය වීම එහෙම තුනුටි කැක්කුම බඩ ඉදිර නෙරා ඒම වෙන තත්ත්වවලදී විශේෂයෙන්ම කටු චිකිත්සාවේදී කිනකට වෛද්‍ය ක්‍රමයේදී නිවරදිව ඒ නිල ස්ථානයට ප්‍රතිකාර කිරීම තුළින් සහ ඉලෙක්ට්‍රික් ඉන්ස්ට්‍රුමන්ට් විද්‍යුත් උත්තේජක යන්ත්‍ර ඒ වගේම කොස්මෙටික් අපරේටස් යන්ත්‍ර ප්‍රෙස් නීඩල් වැනි නිල සහ මැග්නට් තෙරපි ආදීව භාවිත කිරීමෙන් දින 10ක් 15ක් වැනි කාලය තුළ කටු චිකිත්සාව තුළින් ෆැට් එක අඩු කරගෙන නිරෝගී හැඩැති සිහින් සිරුරක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වෛද්‍යතුමනි මේ විදේශිකයෝ මේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අපේ රටට එනවා කියලා මම අහලා තියෙනවා. ඒක මේ අහවල් රටෙන් කියලාම එහෙම නෙමෙයි එනවා. ඊගෙන පොඩ්ඩක් විස්තර කියන්න. සමහර අවස්ථාවල බොහෝ ෆොරනස් දැන් පහුගිය කාලේ ආව පෝලන්ඩ් ස්පෙෂල් ගොඩක් ආව පහුගිය කාලේ ඒ වගේම ඉතාලියන් කට්ටිය ආවා ෆ්‍රාන්ස් ස්පෙෂල් වගේ එක්ක ආවා ඉතින් ඒගොල්ලෝ ගොඩක්ම රෝගී ගොඩක් මේ තුනුඩි එකක් වුම එදිනදා වුන්ට ආබාධ වල ප්‍රතිකාර කටු චිකිත්සාව භාවිත කරන සමහර අයදී දීර්ඝ කාලීන පවතින ලෙඩ වලට මේ වේදනාවන් සමනය කිරීමට අපේ ලංකාවට එනවා ප්‍රතිකාර කරලා අප කළු බෝල කිනෝ සයන්දී බොහෝ විශාල වශයෙන් ෆොරනස් ලා පෙවෙනවා විදේශිකයන් පෙවෙනවා ඉතින් ඇත්තටම අපි සතුටුපත් වෙන මොකද අපි බොහෝ අය පිටරටකට ප්‍රතිකාර කරන්න යන අවස්ථාවල නමුත් පිටරටින් එනවා අපේ රටට මේ ගොල්ල ප්‍රතිකාර කරන්න. මොකද ඔබතුමාට ඉස්සෙල්ලක වගේ අපි ලංකාවේ කටු චිකිත්සක වෛද්‍යරෝන්ට ජීනකට වෛද්‍යරෝන්ට අකුපංච වෛද්‍යරෝන්ට ලෝකේ පුරා විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා තමයි ඕන් එන්නේ. දැන් මගේ පහුගිය විදේශිකයන් විශාල වශයෙන් පහුගිය කාලේ පවා පැමිණලා ලංකාවට අපි කළු බෝල චිනකට වෛද්‍යසයන් ප්‍රතිකාර කරන්න. ඉතින් අපි ඒකෙන් ගම්ම වෙන කාරණාවක් තමයි ඇයි මෙතරම් මුන් එන්නේ? ඒ කියන්නේ මේ වෛද්‍ය ක්‍රමය තුළ යුරෝපීය සහ ආසියාතික වැඩි ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක්. ඒ වගේම ලංකාවේ තුල වෛද්‍යරෝන්ට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒක මහාචාර්ය ඇන්ටන් ජේසුරු මහත්තයාගේ ඒ නමත් ඒ වගේම එතුමා කර සේවයත් ඒ වගේම ලංකාවේ අය ඒ නිවරදී ඒව ඉගෙනගෙන ප්‍රතිකාර කිරීමත් ඒ නිසා ලෝකයෙන් බොහෝ රටවලින් අපේ රටට එනවා. ඇත්තටම මේක විදේශීය ආදායමක් ලංකාවට ඩොලර්ස් ගෙන ඒමටත් එක හේතුපාදයක් වෙනවා. ඒ වගේ රෝගීන් සුවපත් වෙලා යෑමත් අප රටට ලොකු ගෞරවයක්. එතකොට දැන් ওই කතන්දරෙත් එක්ක බොහෝ විට ඔබතුමාලා පෞද්ගලිකව වෙහෙසක් දරනවා විදේශිකින් යොගෙන්න ගන්න විදේශ විනිමය ලබා ගන්න. හැබැයි මේකට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය කොහොමද? ඔව් ඇත්තම බොහෝ ප්‍රභූවරුන් අප රට තුළ ඉන්න ඒ රාජ්‍ය ඒ අදාළ බලධාරීන් පවා අප ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා සමහර අව කටු චිකිත්සාව තුළ ඇල්මක් දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම ගත්තොත් විශේෂයෙන්ම මම සඳහන් කළ යුතු වෙනවා මාගේ ලෝඩ් පණ්ඩිත රාජගුරු මහාචාර්ය ඇන්ටන් ජයසිරි මහතා එතුමා මේ කටු චිකිත්සාව ලංකාව සහ ලෝකයේ ව්‍යාප්ත කරන මහත්සේ විශාල වශයෙන් දායකත්වයක් දක්වුවා. මොකද ලංකාවට අවුරුදු ගාණක් විදේශිකයන් ගෙන්නලා විදේශික වෛද්‍යවරුන් ශිෂ්‍ය සහ ලංකාවේ මේ කටු චිකිත්සක වෛද්‍යවරුන් බිහි කරන මහත්සේ උනන්දුවක් කැපීමක් කර එතුමාගේ පෞද්ගලික දනි පරිත්‍යාගයෙන්
ඒ වගේම මගේ ඉදිරි බලාපොරොත්තුවක් තියෙනවා මේ ඉදිරිදී මේ දවස්වල වැඩ කටයුතු කරන් යනවා මම බොහෝ විදේශිකයන් එක්ක සාකච්ඡා මට නිපාත ලංකා දකුණු ආසියාවේ විශාලතම චීන කට රෝහල් ලංකාව විදි කරන්න ඉතින් ඒක ඉතා ඉක්මනින්ම ලංකාවේ කරන්න බලාපොරොත්තු වෙන මේ දවස්වල වැඩ කටයුතු කරමින් පවතිනවා ඊළඟ ප්‍රශ්නේ මේ රූපලාවන්‍ය සම්බන්ධව ඉතින් අපේ කාන්තාව බොහොම උනන්දු වෙනවනේ ඒ සම්බන්ධව කොහොමද යොමු ඔව් විශේෂයෙන් රූපලාවන පැත්තේ ඒ වගේ උසන යාම සහ අනිකුත් රෝගාබාධ තරබාරු අඩු කර ගැනීම ඒ වගේ සහ කොණ්ඩේ යාම මෙන් තත්ත්වයන් සහ චර්මගත රෝගාබාධ ලිංගික දුබලතා ඒ වගේ සහ ස්නායුගත ආබාධ ඒ වගේ ඕනම රෝගෙට කටු චිකිත්සාව සුව කරන්න පුළුවන් විශේෂයෙන්ම කටු චිකිත්සා පිළිබඳව වැඩි විස්තර සහ ඒ වෛද්‍ය ක්‍රමයේ පිළිබඳව ඒක ප්‍රතිකාර ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් 0714 299 777 බින්දුවේ 714යි 299යි 777 කියන දුරකථන අංකයට අමතුමක් ලබා දීලා ඉපිලන විස්තර දැනගන්න පුළුවන් කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනේ දුටුගැමුණු පාර කළුබෝවිල තමයි කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනේ පිහිටලා තියෙන්නේ ඔන්න එහෙනම් හිතවතුනි රසවතුනි අද දවසේ ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් අපි සීනෙත රූ YouTube නාලිකාව තුලින් ඉදිරිපත් කළා ඔබේ රූපලාවන්‍ය ඔබේ ශරීර සෞඛ්‍ය මේ හැමදේටම ඉතාම වටිනා වූ චිකිත්සා ක්‍රමයක් තමයි චීනකටු වෛද්‍ය චිකිත්සාව. මම හිතනවා දැන් ටිකක් දැනුවත් වෙලා ඇති ඔබට ඔබගේ අවශ්‍යතාවය අනුව මේ යොමුවට අමතලා මේ වෛද්‍යතුමාගේ මේ සායනයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපේ සීනෙත රූ YouTube නාලිකාව හොඳට බලන්න නරඹන්න subscribe කරන්න අපි යලි දවසක මෙවැනි වටිනා වැඩසටහනකින් මුණගැහෙන තුරු ඔබ හැම දිනාටම ආයිබෝවන් ආයිබෝවන් වෛද්‍යතුමා ආයිබෝවන්